1940 ජූලි 10 වන දින රත්නපුරේ ලෙල්ලපිටිය බැරන්ඩුව ප්‍රදේශයේ උපත ලැබූ ඇය පොඩි රත්න මැණිකේ අබේ ගුණසේකර එහෙමත් නැත්නම් රත්නා සුමනපාල අපි ආදරයෙන් නම් හඳුන්වන්නේ කෝපි කඩේ හාමිනේ කියලා අපේ වැඩසටහනට එතුමියව මම ගෞරවයෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා ආයිබෝන් ඉතින් අක්කේ අපි මුලින්ම ගමේ විස්තර ගැන කතා කරමු සුන්දර ගමකනේ ඔබ හිටියේ හරිම සුන්දරයි මං හිතන හැටියට කේඑස් මහත්තයා සුදුසුදු දීලා තියෙන්නේ අපේ ගම ගැන බලලාද කියලා මට හිතෙනවා කඩමණ්ඩිය තියෙනවා ගම මැද ඒ එහා පැත්තෙන් ගඟක් නෙමෙයි දොලක් ගඟ වගේ දොලක් ගලනවා ඒ වගේ සුන්දර පරිසරයක තමයි අපේ ගම පිහිටලා තියෙන්නේ මේ ගමේ හුඟක් දියුණු නැහැ හරි දුප්පත් දියුණු නැති ගමක් ඒ කාලේ දැන් නම් හුඟක් පුරුදුවත් වගේ ඉතින් අක්කේ අපි පාසල් අවදිය ওই සුන්දර ගමේ අක්කගේ පාසල් අවදිය ගැන මතක් කළා අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ගමට පාසලක් තිබුණේ නැහැ අපි පාසල් ගියේ හැතැම්ම දෙකක් විතර එහා තියෙන පන්සලක ආවාසික ආවාසික කියන්නේ ඒක තමයි බණ මඩුව ආවාසික ඉස්කෝලේ කියලා තමයි ගියේ මම ඒ පන්සලේ ලොකු හාමුදුරංගෙනත් නම ජිනරත්න හාමුදුරුව කියලා ඒ ජිනරත්න හාමුදුරුව අපිට උගන්වනවා අර ඉරු ඉරු ඉලු ඉලු ඒවත් ඉගෙන ගත්තා පුංචි කාලේ එතකොට මේ ඉස්කෝලේ ඉන්නේ ගුරුවරු 3 දෙනයි ලොකු ඉස්කෝලේ මහත්තයයි ලොකු ඉස්කෝලේ මහත්තයගේ නෝනා අපි නෝන මහත්තයා කියලා කියන්නේ තව එක ගුරුවරයෙක් හිටියා හේරත් මහත්තයා වගේ මතකමට ළමයි ඔක්කොම 25 30ක් ඉන්න ඇති ඉතින් අපේ අපච්චි අපේ තාත්තා ලොකු ඉස්කෝලේ මහත්තෙක් ඒ කාලේ පඩිය රුපියල් 15යිලු අපච්චිට මේ සල්ලි මදි ඒකම නෝම සොයනකොට මේ අපච්චි රජයේ කොන්ත්‍රාත් වැඩවලට සම්බන්ධ වුණා ඊට පස්සේ එතකොට යාට ඒ පඩි ගෙවලා අරවා මේවා කරලා ඉවර වෙනකොට යාට රුපියල් 45ක් විතර වෙනවලු 45ක් විතර වෙනවා ඉතින් මම කියන්නේ මං හිතන්නේ දැන් කෝටි 4ක් විතර පඩිය වින්ද ඇති දැන් කොච්චර කල්ද ඉතින් කොහොම හරි මේ මම ඉස්කෝලේ යනවා ඉස්කෝලේ යන්නේ දෙමළ වල්ලි අම්මා කියලා අම්මා කෙනෙක් තමයි මාව වැඩ එක් කරගෙන යන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවා හැබැයි සමහර වෙලාවට මම අර නෝන මහත්තයාගේ අර වේවැලක් තියෙනවා ඒ වේවැලේරම අර ඩෙස් එකක් උඩ නැගලා ළමයින්ටත් උගන්වනවා නෝන මහත්තයා මාව උස්සලා ආයිගෙන ඉන්නලා තියෙනවා අනේ හරි සුන්දරයි ඒ කාලේ මට මතක් වෙනකොට ඒ වගේම හොඳ ජෑම් ගාපු ඕස්ට්‍රේලියන් ජෑම් ගාපු පාන් තමයි අපිට හම්බ වෙන්නේ ඒක කන්න තාසයි අපි ඉතින් ඔහොම ඉන්නකොට මේ ඉස්කෝලේ හැම ඉස්කෝලේ වාර අවසානෙකට ඉතින් අපි දන්නේ නැහැ වාර අවසානෙ කියන කතාව අපි දන්නේ නිවාඩු දින කාලේ කියන එක ඒ නිවාඩු දින කාලෙට මේ ඉස්කෝලේ හැමදාම මේ කොන්සර්ට් එකක් තියෙනවා විවිධ ප්‍රසංගයක් මේ විවිධ ප්‍රසංගෙට හැම එකකටම අපි ඉදිරිපත් වෙන ළමයි 25ක් විතර ඉන්නේ පොඩි වැඩනේ තියෙන්නේ සින්දු කියනවා නටනවා මමතර සුවඳ රෝස මල් ඔයවන්නේ එහෙම සින්දුවක් කියලා නැටුවා දිග සායක් ඇඳලා ලස්සන බ්ලවුස් එකක් ඇඳලා මූණ මේකප් කරලා නෝන මහත්තයා තමයි අපි සරසන්නේ ඉතින් එතකොට අපිට හරි ආඩම්බරයි ඉතින් දැන් අර මම තමයි මැද ඉන්නේ ළමයි 3 දෙනයි නටන්නේ මම මැද ඒ කියන්නේ මන් නටන විදිහට තමයි අර ඉඳන් නටන්න ඕන එහෙම කරලා ඉතින් ඔය ඉස්කෝලේ මං 3 පන්ති ඉන්නකොට නාට්‍යයක් කරා අන්දරේ සීනිකා හැටි මේකේ අන්දරේගේ චරිතය කරේ කවුද මම පුංචි කෝට් එකක් මට මහලා දුන්නා අපච්චිලා අමලා එතකොට කොණ්ඩියක් බැඳලා චූටියට මේ රැවුලක් තියලා මං තමයි අර එන්නේ අන්දරේ වගේ එතකොට සීනි පැදුරක් එල්ලලා තිනවා ඒක දැකලා මං දුවන ආපහු ගෙද ගෙදර බන්නේ ගෙදර දුවලා ඇවිල්ලා කොල්ලට කියලා හිටන් ආයි ගිහිල්ලා දැන් මාත් එක කොල්ලක් තිනවා තම පොඩි ළමයි මගේට වැඩි ඩිංගක් කොටලා එතන ඇවිල්ලා හිට මං කෑ ගන්නවා නෑ ඒ ළමයා කෑ ගගා එනවා මම දැන් ආයි ඉස්සර වෙලා ගෙදර ගිහිල්ලා ළමයට එන්න කියලා කෑ ගගා එන්න කියලා මං ඒ ළමයට කියලා දීලා මම එනවා මං ඇවිල්ලා ඔබ කීපම් මං අර සීනි පැදුර ළඟ යනකොට අම්මා මැරුණා කියලා කෑ ගහපන් කිය. එතකොට ඔන්න මම එතෙන්ට එනවා
එනකොට අම්මා මැරුණා කියනකොට මම අර සීනි පැදුරේ වැටිලා සීනි කනවා කන වරෙන් පුතේ උඹේ කටෙත් පාස් මගේ කටෙත් පාස් කියලා කොල්ලත් අරගෙන දෙන්නත් එක්කම සීනි කනවා එන්න එහෙම චරිතයෙන් තමයි මම ඉස්සෙල්ලම වේදිකාවට ප්‍රවිෂ්ඨ වුණේ පොඩි කාලේ ඔව් ඉතින් මේ ඉස්කෝලේ තියෙන අපේ ගෙදරට ඉඳලා තමයි කමාර දෙකක් විතර ඈතනේ මං ඉස්කෝලේ ඇරිලා එනකොට මං කිව්වේ අර දොලක් තියෙන ලස්සන කතාවක් කියන්නම් කියලා ඉතින් හැබැයි ඒ කාලේ කවුරුවත් සපත්තු එහෙම දාලා යන්නේ නැහැ අර මේ ලොකු ඉස්කෝලේ මහත්තයාගේ ළමයි දෙන්න ආනන්දයි කල්යාණි මමයි විතරයි සපත්තු දාලා යන්නේ අනිත් ළමයි නිකන් ඉන්නේ සපත්තු ඇසරිපුවත් නැ පව් නේද මං එනකොට මොකද දන්නවද කරන්න අර දොලට බහිනවා එක සපත්තුවක් ගලවනවා කළු සපත්තු දාන්නේ වැහලා අරක ඉන්නවා පොඩි හඳ පැටව මෙහෙම නළලේ හඳයක් තියෙන චූටි පැටියෙක් ඉන්නවා ඒවන් හතර පහ දිනක් අල්ලා ගන්නවා අරකට අල්ලාගෙන ගෙදර එනවා දැන් එනකොට මේස් එකේ ගොණ්ඩ දෙයක් නැහැ ඉතින් අර ගෑනු මනුස්සයා කෑමන වල්ලිය අම්මා ඒ මනුස්සයා මගේ අතින් අල්ලාගෙන ඉන්නවා මම අතක් ගසලා දාලා අර වලපත අරුන් අල්ලාගෙන ආවිලා ගෙදර නෙස්ටෝමල් ටීන් එතකොට තියෙනවා ඒකට දාලා වහලා මං කණ්ඩ යනවනේ මගේ මුණු හොදලා පමය කළා අම්මා මට කණ්ඩ දුන්නා මං කණේම හොඳම ටික අනලා අනලා ගෙනලා අරුට දානවා මම කනවා ඉතින් වහනවා ටින් එකත් වහනවා ඊට පස්සේ රෑටත් කණ්ඩ දෙන්න බලනකොට එකෙක් දෙන්නේ මෙහෙම උඩ බැලි විලා මං ඒක අරන් දාලා අනිත්‍යතර උන්ට කණ්ඩ දීලා අනේ උඹලට කණ්ඩ නැතුව මැරුණා කියලා හිතාගෙන මගේ ඉති කණ්ඩ නැතුව මැරුණා කියලා මං කරන වෙලේ තව ටික රෑටත් හැමින් සැරේ දාලා දාගත්තාම උදේට නැගිටින ඔක්කොම කට්ටිය මෙහෙම අතට ඉන්නේ මැරිලා හැමදාම කණ්ඩ දාපුවම මැරෙනවා ඇති නේද මිරිස් එක්ක ඒවා මෙන්නේ කර්මෙත්ටි ඕ ඊට පස්සේ හැමදාම අල්ලගෙන එනවා අම්මා හැමදාම වල්ලි අම්මට බනිනවා උඹ එක්කෙන්නේ ළමේ එන්නේ නැත්නම් මම මොනව කරන දේ ගෑනුවස්සා කියනවා එහෙම එහෙම තමයි මම හරි දගයි පුංචි කාලෙදි මම පුදුම විදිහට තැන්පත් වුණා මේ පහු කාලෙදි ඒ කාලේ දී විදිහට මම වුණා ඊට පස්සේ අපේ අප්පච්චි මොකද කරේ තාත්තා මොකද කරේ දැන් දුර වැඩිනේ ඉස්කෝලේ ඒකින්ද අපේ ගේ කිට්ටුවෙන් අපේ ගෙට හැතැම්ම කාලක්වත් නෑ හොඹ පේන ඒ දුර දැන් තියෙන ඉස්කෝලේ පොඩි ඉස්කෝලයක් හදලා දුන්නා මං හිතන හැටියට අඩි 10 15 විතර ගේ එකක් වෙන්න ඇති ඉස්කෝලයක් හදලා දුන්නා මේ මොනවද අර රට උළු හිවිල්ලලා ඒ කාලේ උළු තිබුණේ උළු ඔව් ඩෙස් බංකුත් හදලා දුන්නා ඩෙස් බංකුත් ඉතින් ඒ විදිහට හදලා දුන්නා මං හිතන්නේ මං එතකොට 4 පන්තිය විතර වෙන්න ඇති. ඔව් 4 පන්තිය විතර. ඒකෙන් තමයි ඇවිල්ලා 5 වෙනි පන්තියේදී ශිෂ්‍යත්වේ කරා. මං ඒ කොච්චර නැටුවත් කැලේ කොලේ ගස්වල ගෙඩි කනවා, කොළ කනවා, මොනවා කරනවද කියලා නම් දන්නේ නැහැ. ඉස්කෝලේ ගියත්. ඉතින් මේ 5 වෙනි පන්තියේදී මම ශිෂ්‍යත්වේ පාස් වුණා. ශිෂ්‍යත්වේ පාස් වෙලා මම පැල්මඩල සෙන්ට්‍රල් එකට ගියා. ඉතින් අර බණ්ඩ කොළඹට ආවා වගේ තමයි. ඇයි ඉතින් දරන්නේ ගමේ ඉඳලා පැල්වලට ගියා කියන්නේ හරි පුදුම වෙනසක්. ඊට පස්සේ ඒ පැත්තට හුරු වුණා. එහෙම තමයි මම ඉගෙන ගත්තේ පැල්වලට සෙන්ට්‍රල් එක තමයි මම දෙවෙනි ඉස්කෝලෙට ගියේ. එතකොට අක්කේ අක්කගේ පවුලේ විස්තර දෙමව්පියන් කවුද? දෙමව්පියන් මමගේ තාත්තා පොඩි අප්පහාමි අබේගුණසේකර. අපේ අම්මා පුංචි මණිකේ කුමාරිහාමි. එයාත් අබේගුණසේකර තමයි පාවිච්චි කරන්නේ. දෙමව්පියෝ දෙන්න ඒ දෙන්න දෙන්නම දැන් නැහැ. එතකොට අක්කේ අක්කගේ පවුලේ සහෝදර සහෝදරියෝ මට අයියා කෙනෙක් ඉන්නවා වැඩිමල් මායя පුඩිම කාලේ නැති වුණා කියලා කියනවා මං 3 වෙනිය පවුලේ එතකොට මට නංගි කෙනෙක් මල්ලිලා දෙන්නේ ඉන්නවා නෙමෙයි දැන් නංගි මල්ලි ඒ ලොකු මායයි 3 දිනාම නැහැ දෙවෙනි අයියා තමයි අපි දැන් ලොකු අයියා කියලා කියන්නේ අයියායි මයි පොඩි මල්ලි විතරයි දැන් ඉන්නේ. එතකොට අක්කේ අක්කගේ පාසල් යන කාලේ ඉඳන් අදහසක් තිබුණාද මම කවදා හරි නිලියක් වෙනවා කියලා? නෑ. එහෙම තේරෙන්නේ නෑ. නිලියක් වෙනවද කියලා හිතන්න මම චිත්‍රපටි බලන්නේ නෑ. බලලා නෑ. බලලා නෑ. එහෙම එකක් හිතේ තිබුණේ නෑ. අපේ ගේ ළඟින් යනවා එයා චිත්‍රපටි නිලියක්. දැන් තමයි මම චිත්‍රපටි නිලිය කියලා කියන්නේ. එයා චිත්‍රපටි නිලියක්. ඇනි බොතේදී ටියුස සපත්තු දාලා හයි හිල්ස් දාලා ලිස්ටික් ගාලා කොට මේ සාය ඇඳලා ලස්සනට ඇඳගෙන යනවා එයා එච්චර එයා ඉන්නවද දන්නෙත් නෑ දැන් හිටියොත් තරහ වෙයිද දන්නෙත් නෑ එච්චරම ලස්සන නෑ අර ඒ වගේ ගාලා හින්දා මටත් ඉතින් ආසයි
ඉතින් මගේ පුංචි ළඟ තියෙනවා ඕවා. මේ අයිබ්‍රෝ පෙන්සිල්ස් තියෙනවා, ලිප්ස්ටික් ඒවා තියෙනවා, ඒ දෙක හැම තියෙනවා යාළඟ. මං කරන වැඩේ එයා දැකපු ගමන් අරව ගන්නවා, ලිප්ස්ටික් ගා ගන්නවා. මෙහෙමත් ඇඳ ගන්නවා. ඇඳගෙන මූණි මෙහෙමත් ගා ගන්න රූච් වලට ඒ ලිප්ස්ටික් මයි ගන්න. ගාලා යකෙක් වගේ ඇති මං. අපේ අම්මා හැම වෙලාවෙම අපේ පුංචිට අනේ බලනවා. ඔයාගම ඔයා අහුවෙන්නේ නැති වෙන්න තියන්නේ මේ ළමයා මේ බලන්න. ඔයාට පාඩු එක පැත්තකින් මේ ළමයාගේ මූණ බලන්න කියලා කියනවා. ඉතින් පුංචි වා උඩින් තියෙනවා, අල්මාරිය උඩින් තියෙනවා. අල්මාරිය කොහේ තිබ්බත් මට ඉතින් පුටුවක් තියලා හිටම ගන්න පුළුවන්නේ. හොයනවා සමහරట్లాට හම්බ වෙන්නේ නැහැ. මං එතකොට කරන්නේ මොනවද දන්නවද? අපේ ගෙදර තියෙනවා සවුකොලර් අර වෙසක් කුරු හදන්න තියෙන්නේ. ඒ සවුකොල තියෙනවා. මං ඒවා පොංගෝර කොච්චර තේරුණා තියෙනවද බලන්නකො. ඒවා පොංගෝර රතු පාට ගා ගන්නවා කටේ. අඟුරු කෑලි වලින් අස් බැහින්දී ඇඳ ගන්නවා. ඉතින් මාව හදන්න බැච්චර එච්චරම මේ අර මනුස්සය වගේ මං අර ලෑත් වෙනවා. අම්මගේ සපත්තු දාලා ඉතින් ඇවිදිනවා. මේ මගේ ඉතින් ගවුම් කොහොමත් කොටයිනේ. ඒ ලස්සන ගවුම් මට තියෙන්නේ අඳලා. ඉතින් මං ඒවත් ඇඳගෙන මං ඉතින් ඇවිදිනවා. අම්මගේ හෑන්ඩ් බෑග් එකක් අරන් ඇවිදිනවා. යන්නෙත් මෙහෙම අර සොෆියා ලෝරෙන්ස් යනවා වගේ. මම කර කර අර ඇනි කරන ඒවා මමත් කරනවා. නිලියක් කියලා මම දන්නේ නැහැ. එයා ලස්සන හින්දා මං ලස්සන දේට ඒ කාලේ ඉඳන් මම ආසරේ කළා. ඒකයි උනේ. අක්කා එතකොට මුලින්ම ශේෂ්ත්‍රයට පා තබන්නේ කොහොමද? මූලික අඩිතාලම ලැබෙන්නේ? මෙහෙමයි. මම දැන් පැරමඩල සෙන්ට්‍රල් එකට ආවනේ. මම පැරමඩල සෙන්ට්‍රල් එකෙත් පොඩ්ඩක් මේ ටීචර්ස්ලා එහෙම දැනටත් හම්බ වෙච්ච ටීචර්ස්ලා දැන් මේ අන්තිම ටීචරුත් මේ ළඟදී නැති වුණා දීහාම්තුරුනේ. මේ මං හරි බ්‍රයිට්ලු එතකොට කියන්නේ දඟ වැඩි කියනවා වෙන්න ඇති මොකද්ද මන්ද. ඉතින් කොහොම හරි මම ඒකෙත් සින්දු කියනවා මේ නැටුම් කරා. ඔව මේව කරනකොට මේ නාට්‍ය වලටත් සම්බන්ධ වුණා ඉස්කෝලේ. පාසලේ කැපිපේන ශිෂ්‍යයා. අන්න හරි. කැපිපේන කියන්නේ ස්පෝර්ට්ස් වලට ගියාම එතන දුවනවා පනිනවා ওই හයිඩල්ස් එම දැන් ඇත්තෙත් නෑ. මම හිතන්නේ ඒවා පනිනවා net ball ඌවා මේව සේරම කරනවා. ජූනියර් ටීම් එකේ net ball කැප්ටන්, සීනියර් එකේ net ball කැප්ටන් එහෙම හිටියේ. ඉතින් දැන් මේ ඉස්කෝලේදී ඒව ඉස්කෝලේ ඒව කරගෙන ඉඳනකොට මම HSC කියන්නේ මේ උසස් පෙළ. ඔය දැන් A level කියන්නේ. ඔව්. ඒ කරලා ගෙදර ඉන්න කාලෙදී පැරමඩල කලා සංගමයේ කියලා අපේ රාජා සුන්දරපාල මහත්මයයි සුගතපාල සෙනරත්යාපා මහත්මයයි සංගමයක් පිහිටවගෙන තිබුණා. කට්ටිය ඉන්නවා නිස්සංක දිද්දෙනියල හැම ඒකේ සමාජිකයෝ. ඒක පස්සේ වුණේ මට පස්සේ ආගත්තේ. ඊට පස්සේ මේ ඒගොල්ලෝ වේදිකා නාට්‍යයක් කරන්න ඕන කියලා කතා කරගෙන ඉන්නකොට මේ රාජ මහත්මයාගෙන් අහලා තියෙනවා අපේ සුගතපාල අයියා මේ කවුද හොඳ ගෑනු ළමෙක් ඉන්නේ මේ ශෛලිගත නාට්‍ය මේක අර්ධ ශෛලිගත නාට්‍යයක් මේ පී වැලිකල මහත්තයාගේ පින්බත් කියන නාට්‍ය. ඉතින් ඒ ගමන මේ රාජ අයියා කියලා තියෙනවා මේ ඉස්කෝලේ නම් හිටියා ව නටන සින්දු කියන්න පුළුවන් ළමේ රඟපාන්න හිම පුළුවන් ළමේ ඒ ළමයා කොහෙද
dua dannuwa ne atat wedi wedi mallu wedi inda me etakota akke mulim sinemawata avathirana wenne kohomada sinemawata avathirana wennet ekat mage daiwe hati kila mama hitunawa sugata para sendatya apa mahatmaya mama ita adarein gauruwen matak karunawa mage raja sumana parat ekkama me e din hari yalui sugata para sendatya apa mahatmaya ke pember madu mama hitunawa hati 1970 dasakeda koida tamai pember madu kare eke pissiyage charithaya balu gauruwen sugata ayya kiyala tibuna රාජට මේකේ තියෙනවා මේ මගේ ෆිල්ම් එකේ පොඩි චරිතයක් රත්න කැමති වෙයිද දන්නේ නැහැ මොකද රත්න මේ වේදිකාවේ ප්‍රධාන චරිත කළා අනේ කියලා හිතා මේ කිව්වා නෑ නෑ කැමති වෙයි මං අහලා බලන කොයි එකටත් එයාගේ කැමැත්ත ගන්නකෝ කැමතිද කියලා අහලා මං ඒ චරිතේ එන එයාට හිතා ගන්නම් කියලා සුගත් අයියා කිව්වා කියලා තිබුණා කිව්වට පස්සේ රාජා හිවිල්ලා හිටන් ගෙදර කිව්වා ඉබ්බා දියේ දාන්නද කියලා හෙවම නැන්නේ අවි කිව්වලු මේ වගේ මං හරි ආසව නැ චිත්‍රපටි කරන්න ආව වෙනවා කියන එක මොන තරම් හොඳ දෙයක්ද ඒ වෙනකොට මං දැන් චිත්‍රපටි බලලා මේ ඉතින් චිත්‍රපටි මං හැමදාම හිතුවා මේ එතකොට අපේ තිබුණේ කළු සුදු චිත්‍රපටිනේ අර හින්දි ෆිල්ම්ස් බලනකොට ඒවා ඉන්න නිලිය දැක්කම මං හරි ආසයි අනේ මටත් එහෙම වින්ද ඇත්තක් කියලා ඉච්චර ලස්සනයි ඔය කොච්චර ලස්සනයි හිටිය මීන කුමාරිලා වයිජන්ති මහල්ලා ඒගොල්ලෝ වගේ ඉතින් මේ කොහොම හරි මේ චිත්‍රපටිය වන් මම කොහොම කැමති කැමති පොඩි උනක් මන්නේ මාව ගන්න කියන්නේ ඊට පස්සේ මම ගත්තා ඒකේ ඉස්සර වෙලාම මට රඟපාන්න තිබුණේ මගේ සීහින කුමාරයා විජය කුමාරතුංගත් එක්ක සීහින කුමාරි මාලනී පොන්සේකායි අත්තේ ඒ ප්‍රධාන චරිත දෙකේදී නේද ඉතින් ඒකෙ ලොකු අබැද්දියක් වුණා මොකද්ද අමතක නොවන සිද්ධියක් මට තිබුණේ මම පිස්සි එකනේ දැන් මං ඉන්නවා මේ මොකක්ද අර ගරජ් එකක හැංගිලා මේ කුණු ගාගෙන පිස්සන්ට ඉතින් ඇඳුමේ ප්‍රශ්නයක් නැහැනේ ගාගෙන කොණ්ඩෙත් එක එක විකාර ඔම කරගෙන යනවා විජේ එනවා ලස්සනට ඇඳලා ඒ ලස්සනට එනවා මට තියෙන්නේ විජේ මගේ මහත්තයා කියලා මම හිතන්නේ ඒ වහත්තට එන මහත්තයා ඉස්සෙල්ල වහත්තේ හිටපු මහත්තයාගෙන් මට දරුවෙක් ඉන්නවා ඒ මහත්තයා මාව අතහැරලා ගිහිලා එහෙම ඉතින් දේවල් සිද්ධ වෙනවානේ රටේ ඉතින් ඒ ගමන දැන් මේ දරුවත් එක්ක මම ඉන්නවා විජේ එනකොට මං හිතන්නේ ඒ තමයි මගේ මහත්තයා කියලා මට තියෙන්නේ විජේව බදා ගන්න ගිහිලා හැයි මාව දාලා ගියේ දරුවත් එක්ක කියලා බදාව මම දුවනවා විජේ දැන් විජේ එනවා ලස්සනට එනකොට මං දුවලා යනවා විජේ වොම ඉදදි මං නවතින මූණ බලනවා නවතිනවා දැන් අඩි 200 300ක් ගිහිලා චිත්‍රපටි වල ඊට පස්සේ කට් කියනවා රේක ඊට පස්සේ ආයි කියනවා ඔහොම නෙමී රත්න සුගත් අයියා කියනවා ඔහොම නෙමී රත්න ඔයා පිස්සියක් හොඳට ඔළුවට ගන්න ඔයා පිස්සියක් ඔයා රත්න සුන්න පාල නෙමී ඔයා මේ විජේව බදා ගන්න ඔයාගේ මහත්ය කියලා ආයි දුවල හරි ආයෙනකොට දුවල යනවා ආයි විජේව මත් නැවතු මම බලා සුගත් අයියට 84,000 විතර නැගලද මේ අන්තිම වතාව කරන්න කරන්න පුළුවන් නම් කරන්න බැරි නම් බෑ කියන්න කියලා හිතන් දැන් මට සැර කරන්න මට තිබුණු ටිකක් මතක කර කතා කරන ටිකක් මතක නෑනේ මම මේ පළවෙනි සැරේ සුගත් අයියා එහෙම කරේ මට මාව හදන්න තුන්වෙනි සැරේ ගියා තුන්වෙනි සැරේත් ගිහිල්ලා හිටන් මතක නෑ මම කළා නිකන් හිටියා නැවතුව ෆිල්ම් කිරිල්ල නැවතර කළා ඒ වෙලාවට නැවතර කරන්නේ ඒ වෙලාවේ නතර කරලා ටිකක් වෙලා ගියා. ඉතින් සුගත් අයියා පැත්තකට වුණා සුගත් අයියා. මෙහෙම මෙහෙම කර කර කොච්චර අඩි ගානක් ඇඬලා තිනේ කොච්චර හරි ප්‍රොඩියුසර්ට පාඩුවන්නේ නේද මම කරලා තියෙන්නේ. ඒද විදේක එහෙම නෙමෙයි නංගි. ඔයා බය වෙන්න එපා මම මාව බදාගන්න මාව බදාගන්න බැන මාව විකුවත් කමක් නැහැ කිව්වා. ඒකමද පස්සේ මේ මම තද කරගෙන මං සුගත් අයියා ළඟට ගියා. සුගත් අයියේ මං දැන් හරි මම ඒක ඒ විදිහට කරනවා. ආ ඒක තමයි මම මේ ඔයාට ටිකක් ඒක ඔළුවට එනකම් මම මේ පැත්තකට උනේ. මට තරහ ගිහිල්ලා නැහැ. තරහ ගිහිල්ලා නැහැ කියන්නේ උන්ටටම නැගලා ඉන්නේ. ඉස්සර වෙලා මට කෑ ගහපත් එක. ඊට පස්සේ ගිහිල්ලා බදාගත්තා. මම බදාගත්තේ නැති මගේ තියෙන කුණු හරියගේ ඇඟි ගෙවෙයි කියලා. ඊට පස්සේ ඉතින් ෆිල්ම් එක කරා. එහෙම කරනකොට මට තියෙනවා බෝම්බියක් උස්සගෙන දුවන්න.
මිනිස්සු දුවනවා කියනකො මිනිස්සුන්ගේ හිතේ ඇත්ත පිස්සියෙක් කියලානේ. කැමරා කරනවා අරම මේ මිනිස්සු දන්නේ නැහැ. අම්මේ පිස්සිය පිස්සියෙක් කියලා සේරම දුවන දකින්න දකින්න දෙමළ මිනිස්සුයි සිංහල මිනිස්සුයි දුවන ඒක එතන එක. ඊට පස්සේ නා ඒ ෆිල්ම් එක කරලා ඉවරුණා. සුගත් අයියා කෝ හරිම හොඳයි රත්න ඔබ කරා. මගේ හිතට හරියන විදිහටම ඔබ කරා. ඔබ කවදා හරි චිත්‍රපටි තව ටිකක් කරයි කියලා තව වචන ටිකක් කිව්වා මං ගැන මං ඉතින් ඒක කියන්න කැමති නෑ බොහොම ආදරෙන් මට එයා ආශිර්වාද කළා මුලින්ම වේදිකාවට ව සම්බන්ධ කරගන්නේ රාජා සුමනපාල මහත්මයා ඊට පස්සේ ඔබේ ජීවිත වේදිකාවට කොහොම සම්බන්ධ වෙන්නේ මෙහෙමයි ඒක වුනේ දැන් මේ වේදිකා නාට්‍ය වලට මම රංගපාන්න යනකොට අපේ අම්මා පස්සෙන් යනවා මගේ ගිහිල්ලා ඔය දැන් අම්මලා සමහර අම්මලා වගේ වෙන වෙන සංගුල ඉන්නේ නැහැ මං ඉන්න හරියෙම පේන්න ඉන්නවා මට ටිකක් දඟයිත් එක්කනේ හැබැයි මං රාජා අයියට හරි බයයි මොකද අපේ අයියලාගේ මේ තෙක් යාළු මං මොකක් හරි කොහේ හරි තමයි දිහා බැලුවොත් එමේ එකත් කියයි කියලා මං බයයි රාජා අයියට හරි බයෙන් මම ඉන්නේ ඕම ඉන්නකොට මේ එක දවසක් අපේ අද දැන් රාජායිය අපේ ගෙදර එනවා කතා කරනවා මොකද දැන් නාට්‍ය ගොඩාක් කරා. ඒ දවස්වල නාට්‍ය කරපුවාම මට රුපියල් 300ක් දීලා තියෙනවා. ඒක ලොකු දෙයක් නේද? රුපියල් 300ක් කිව්වම ඒ කාලේ රුපියල් 300 ඒ කාලේ රුපියල් 300 කියන්නේ විශාල මුදලක් නේද? මට 300ක් දීලා තියෙනවා මම ප්‍රධාන චරිතයෙන් ඉතින් කරන්න ඕන උපරිමයෙන් මම කරනවා නාට්‍ය. ඉතින් මේ එක දවසක් රාජායිය කියනවා අම්මා අම්මා නිකන් ඇවිල්ලා හිටන් මහන්සි වෙන්න ඕනේ නෑනේ. නංගි දඟ නෑනේ ওই පේනවනේ වැඩ කරලා ඉවිල්ලා පැත්තකටලා ඉන්නවා මමත් ඉන්නවනේ බය වෙන්න එපා මම ගෙනත් අල්ලන්නම් කියනවා දැන් මට මම ඒකට කැමති නෑ අම්මා එනම නම් මම කැමති මොකද රාජායිය නරක නෙමෙයි මම රාජායියට බයයි අයියත් අපේ ටිකක් සැරයිනේ ඒකින්ද මේ රාජායිය කියලා තිබුණත් මම අයියට මම අර කොල්ලෙක් දිහා බැලුවා hina වුණා කියලා ඒකද ඒකින්ද ඉතින් ඒකම නෝ අම්මත් කල්පනා කරන්න ඇති ඇත්ත තමයි ඉතින් මේ මම මොකුත් නැහැ සද්ද නැතුව ඉන්නෝනේ කියලා. අන්න ඊට පස්සේ මෙයා ඩිංග ඩිංග මට කිට්ටු වුණා රාජායියා. ඔව්. ඉතින් මේ කිට්ටු වෙලා ඊට පස්සේ එයාට තියෙන විවිධ ප්‍රසංග වලට එයාට කතා කරන වෙනේමයි සින්දු කියන්නේ මම රාජායි සංගීත කරා. මම ඊට සංගීතෙත් ඉගෙනුවා. ඒ සංගීත කරන ඒවට ඒ උත්සව වලට මට නැටුම් වලට එන්න කියනවා. මම නැටුම් වලට යනවා. මම නන්ට මම ඩාන්ස් ඉන්නේ මං කලේ. ඉතින් ඒකමන මේ ඉතින් එතෙන්දී එයාගේ සින්දුවට මම හරි ආස කර පුදුම කටහඬක් ওই කටහඬ දාගෙන පිටිය ගියානේ කියලා මට හිතෙනවා ලංකාවේ ඉච්චර රසන කටහඬක් නැහැ ඉතින් මං අහලා නැහැ සුනිල් ශාන්තලාගේ වගේ ශාන්ති වක්කැලලා අයව ඩෙනිස් වගේ ඒගොල්ලන්ගේ කටහඬටත් වැඩිය ලස්සන කටහඬ ඉතින් ඒ කටහඬටත් මම ආස කළා ඉතින් කොහොම හරි මගේ නැ රාජායියගේ හිතේ තිබිලා තිබුණා මාව යාලු කරගන්න කොහම හරි අර සින්දු වලටත් මම වාසී වෙලා මමත් එයත් එක්ක සින්දු කියලා ඔහොම විකාර වෙලා හිටන් මම එයත් එක්ක යාළු. රාජයිය මට අදහස දැම්මා. දැම්මම මං කිව්වා අම්මලාගෙන් අහන්න කියලා අම්මා අප්පුව අම්මගෙන් අහන්න බෑ මම මෙහෙම පරිස්සම් කරන්නම් කියලා හිටන් ගත්ත එක නාව. මං ගිහිල්ලා අහන්න බෑ කියලා. මං කිව්වා එහෙනම් ඉතින් ඒක කෙරෙන්නේ නෑ. කියලා. ඉතින් ඊට පස්සේ කොහම හරි රාජයිය මේක අදහස දැම්මා. දැම්මට පස්සේ ගෙදරින් විරුද්ධ වුණා. කැමති නැහැ. කීයටවත් කැමති නැහැ. සින්දු කියන එකිනෙකට දෙන්න කැමති නැහැ. ඉතින් ඒකම නම මේ කැමති නැති වෙච්චාම දැන් ඊට පස්සේ අපේ අප්පච්චි නම් දැන් රාජායිය එනකොට කැමති නැහැ. දැන් රාජායිය එන එකත් නතර වෙනවා. ඊට පස්සේ ඒ කතන්දර කියන්න ගියොත් මට මිනිස්සු ගහයි මේ මහගෙන ඉඳලා ඒක නිසා මම කතන්දර කියන්න ආස නැහැ. ඒ තරමට අප්පච්චි හොරිසරයි. ඉතින් මම බයයි හිටියේ එහෙම ඉන්නකොට කොහොම හරි අම්මයි අපේ මාමයි කැමැත්ත දීලා හිටන් විවාහ කරලා දුන්නා අපේ ගෙදර උත්සවයක් තිබුණේ නැහැ ඇයි තරහයිනේ අප්පච්චි අප්පච්චිට හොරෙන් තමයි ඒ ටිකත් කිව්නේ ඊට පස්සේ කොහොම හරි අප්පච්චිට කියලා කරලා හිටන් රාජායියලා ගෙදෙට්ට උත්සවයක් තියෙන මාව එක්කගෙන එහෙම තමයි විවාහය සිද්ධ වුණේ ඊට පස්සේ මම මම මෙහාට කොළඹට ආව රාජායිය කොළඹ රස්සාවට ආවට පස්සේ ඊට පස්සේ නාට්‍ය නැහැ හේව කරන්න උනේ නැහැ කලා සංගමයත් ඉවරයි ඔක්කොම ඉවරයි පෙම්බර මදු සිනමාපටෙන් පස්සේ අක්කා සිනමාපට 50කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වෙනවා ඒව මොනවද ඔව් පෙම්බර මදු චිත්‍රපටයෙන් පස්සේ
ඒත් සම්බන්ධ වුණේ සුගත පාරිසිංහ මහත්මයාගේ ඉන්දුට මල්මිට. ඊට පස්සේ අදිෂ්ඨාන අපිට සත්‍ය සඳ මණ්ඩල දුර්ගා හදවත මල්යායයි අංජාන. ඉතින් අකේ පෙම්වර මදු චිත්‍රපටියට පස්සේ දෙවැනියට අක්කට ආරාධනා ලැබෙන්නේ ඉන්දුට මල්මිට චිත්‍රපටිය. හරිද? ඒකට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒකත් සුගත පාරිසිංහ අධ්‍යාපන මහත්මයාගේ චිත්‍රපටියක්. ඒකට මම සම්බන්ධ වෙන්නේ දෙමළ ගෑණියගේ චරිතය කංකාණියගේ බිරිඳ හැටියට. කංකාණිට හිටියේ අපේ රාජසුමන පාල මහත්මයාමයි. ඒක ලොකු චරිතයක් නෙමෙයි, පොඩි චරිතයක්. අර වගේම පොඩි චරිතයක්. ඊට පස්සේ තමයි අනිත් චිත්‍රපටි වලට මම සම්බන්ධ කරගත්තේ. ඔබට පළවෙනි චිත්‍රපටයෙන් පසුව ලැබෙන ප්‍රතිචාර කොහොමද? ප්‍රේක්ෂක ප්‍රතිචාර මම හිතන්නේ අක්කා රඟපාපු හැම චරිතයක්ම ප්‍රේක්ෂකයන්ගේ හිතට ගිහිල්ලා තියෙනවා. හිතේ රැඳිලා තියෙනවා. කොහොමද ලැබුණ ප්‍රතිචාර එහෙම? පළවෙනි චිත්‍රපටයෙන් ලොකු ප්‍රතිචාරයක් හම්බ වුණේ නැහැ මට. අර සුගත පාසෙන් රත්නයක් මහත්මයා කියපු ටික තමයි. නමුත් බලපු අය කිව්වා ඉතාම හොඳයි කියලා. මට ඉතින් හරි සන්තෝසයි. දැන් වගේ ඉතින් ෆෝන් වලින් කතා කරන්න අරවා මේවා FB ඒවා තිබුණෙත් නැහනේ. ප්‍රතිචාර දන්න අඳුරන සියලු දෙනා බලපු අය මට ඒක ඉතාම හොඳින් කරලා තියෙනවා කියලා කිව්වා. එහෙම කරපු එහෙම ඉන්න අතරේ තමයි මට දෙවෙනි චිත්රපටියට ආරාධනා ලැබෙන්නේ. දෙවෙනි චිත්‍රපටිය ඒකත් සුගත පාරිසිංහ අධ්‍යාපන මහත්මයාගේ ඉන්දුට මල්මිතා. ඒකේ මට තිබුණේ දෙමළ ගෑණියගේ චරිතයක්, කංකාණි කෙනෙක්ගේ බිරිඳ. කංකාණියට හිටියේ අපේ මහත් රජා සුමර පාලමයි. ඒකෙත් අපුරු සිදුවීම සිදු වුණා. දැන් කංකාණි ඒ දෙමළ මිනිස්සු මේ කංකාණි අලුත් කංකාණියෙක් කියලා තමයි තීරුම් ගත්තේ. ඊට පස්සේ එයා දවස් දෙකක් වැඩ කරා. වැඩ කරලා ඉවරනට පස්සේ දැන් මාත් එක්ක යනකොට ඒගොල්ලෝම කියනවා, දෙමළෙන් කියනවා, මේ උඹ මේ කසාදත් බැඳලා ගෑණියෙකුත් එක්කගෙන ඇවිල්ලා නේද අපි දන්නේ කියලා. ඉතින් අපේ මාත් ඇහුවා දෙමළෙන් කියන්නේ ඔය කියනවා. මටත් ටිකක් තේරෙනවා, මහත්තයට හොඳට දෙමළ තේරෙනවා. එහෙම දේවලුත් ඒකේ වුණා. ඊට පස්සේ මම සම්බන්ධ වෙන්නේ සෙලිනගේ වලව්වට. තකනේ ඩිරෙක්ටර්න සෝමසිරි දෙහිපිටියගේ වයිෆ් බිරිඳට තමයි මම හිටියේ. ඊට පස්සේ අදිෂ්ඨාන ඒකේ ප්‍රධාන චරිතයක්, සෙලිනාගේ වලව්ගේ ප්‍රධාන චරිතයක්. අදිෂ්ඨානයක සතිෂ් චන්ද්‍ර දිසිංහ මහත්තයාගේ අදිෂ්ඨානයක ඒක ප්‍රධාන චරිතයක්. ඒ වගේ දිගට ඊට පස්සේ අංජාන රස රහසක්, ප්‍රතිඥා, විරාගය, ගුරු ගෙදර, සඳ මණ්ඩල, සත්‍යා, උතුර දකුණ, උතුරු කුණාටුව, පුතාමගේ රත්තරන්, උණ්ඩය, දුර්ගා, ඒ වගේ විශාල සිනමා පට ප්‍රමාණයකට සම්බන්ධ වුණා. ඒවා ගොඩාක් වෙලාවට ප්‍රධාන චරිත නැති වුණාට ප්‍රධාන චරිතවලට ඉතින් මාලනීලා ගීතලනේ උප ප්‍රධාන චරිතයක් මට ලැබුණා මගේ වාසනාවට. රංගන දිවියේදී ප්‍රධාන චරිතයට වඩා උප ප්‍රධාන චරිත තමයි අක්ක වැඩිපුරම නිරූපණය කරලා තියෙන්නේ. ඒත් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය ගොඩක් දිනාගෙන තියෙනවා. ඒකේ මොකද්ද රහස? මං හිතන
කවුරුද මේ ජෝ? ඔව්. ජෝ අභිවික්‍රම මහත්මයා ඉතින්. ඉතින් ඔහුත් සමග ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරන්න ලැබිලා තියෙනවද? ඔව් වැඩ කටයුතුත් කරන්න ලැබිලා තියෙනවා. ශේෂ්ත්‍රයට එන්න ඉස්සර වෙලත් එතුමා මම අඳුරනවා. එතුමා මේ ඉන්නේ අපේ ගෙදරට ඇත්තම එකහමාරක් විතර මෙහාය ලෙල්ලු පිටි හන්දියේ. අපි ඉන්නේ ඇතුලින් ඇතුලේ අපාරේ බැරන්ඩුවේ. ඒ බැරන්ඩුවේ අපේ ගේ ළඟෙන් උඩහට යන්න තියෙනවා කිතුල් රා තියෙන්නේ. කිතුල් රා තියෙන තැනක් තියෙනවා. ඒ පැත්තේ කිතුල් තියෙනවා. අපේ කිතුල් තිබුණා ඒවත් කැපුවේ එක මිනිස්සෙකුට කියලා ඩිංගිරිය කියලා. ඉතින් මේ ඒ කිතුල් රා වුණ මෙයා යනවා. සරමක් ඇදලා ඡන්ඩියා වගේ මෙහෙම සරම පැත්තකින් හමු උස්සගෙන අපේ ගේ උඩම තියෙනවා. මෙහෙම පාර පල්ලිහෙන් යනකොට අපේ අම්මා අහනවා මම ඇසොන් මල්ලියේ බෙහෙත් ගන්න යනවා වගේ. ආවෝ මං මේ උඩහට ගිහිල්ලා මේ බෙහෙත් ඩිංගක් අරගෙන එන්නම්කෝ කියලා අපේ අම්මට කියලා යනවා. බෙහෙත් ඩිංගකුත් අරන් අකුරු මුලකුත් අරන් එන්නම් කියලා යනවා. ගිහිල්ලා ඉතින් එනවා. යනකොට එනකොට එනවා උඩ දකින්නකොටම අම්මව පේන්න ඉන්නෙත් නැහැ. මොකද දැන් යන්නේ පාරේ දෙපැත්තට. බීලා උඹටම මේ කිතුල්රා කියන්නේ බෙහෙතක් නේ නේද? බිව්වට කමක් නැහැ. ඒවා දැන් තියෙනවා වගේ නෙමෙයි හොඳම කිතුල්රා ගහින් බහපුවා. එතකොට ඒ හින්දා ඉතින් අපිත් ආසයි අපි ජෝ අංකල් කියලා කතා කරන්නේ කාලේ. ඉතින් කොහොම හරි එහෙම ඉඳලා ඊට පස්සේ යා ඒ වෙනකොට යෝගා මං හිතන්නේ චිත්‍රපටි වලට එන්න ඇති අවුරුදු 35ක් 40ක් වුණාට පස්සේ. මං දන්නේ යා එනකොට යා කොළඹට ඇවිල්ලා තමයි ආවේ. ඒ කොළඹට ඇවිල්ලා මේ එයා චිත්‍රපටි වලට සම්බන්ධ වුණාම මට මතකයක් තියෙනවා පත්තරයක යනවා ලස්සන සුමුදු මූණ වලට වඩා ආවාට තියෙන මොහුණු වලටත් සිනමා ලෝකයේ ඉඩක් ලැබිලා ලැබී ඇත කියලා ජෝ අයියා ගැන විස්තරයක් දාලා තිනවා. ඒ කියන්නේ ජෝ අයියා අර ලස්සන මේ විජේල වගේ ලස්සන නෑනේ. ඒ කාලේ විජේල නෙමෙයිද හිටියේ මේ රවීන්ද්‍ර සූපසේනලා ඒගොල්ලෝ වගේ අයනේ සේනාධීර කුරුප්පු ඒ වගේ කට්ටියනේ හිටියේ. ඒගොල්ලෝ තරි ලස්සන කට්ටිය. රුක්මනී දේවිලා ඒ වගේ කට්ටිය හිටියේ ඒ වෙලාවේ. ආයේෂා ගොඩක් නළුන්ලි ඔය දැන් ඉන්න අය නෙමෙයි සන්ධ්‍යා කුමාරිගේ ඉඳලා තමයි මම දන්නේ. ඉස්සර වෙලා ගොඩක් අය හිටියා. රීටා රත්නායක ලීනාදි සිල්වා ඒගොල්ලොත් මෑත කාලේ හිටියා. ආයේෂා වීරකෝන් ආයේෂා වීරකෝන් ඒ වගේ අය හිටියා. රවීන්ද්‍ර රූපසේන සේනාධීර කුරුප්පු ඔය වගේ කට්ටියත් එක්ක තමයි මේකට මම හිතන්නේ. ඒගොල්ලොත් එක රඟපාන්න හම්බුනේ නැහැ ඒ කාලේ. ඊට පස්සේ විජයාවට පස්සේ තමයි ජෝ අයියත් මේ ශේෂ්ත්‍රීට සම්බන්ධ වුණේ. ඉතින් ජෝ අයියයි මායිත් රඟපාලා තියෙනවා. මොකද්ද මේ රස රහසක්. ඒ චිත්‍රපටියේ ජෝ අයියා මගේ අයියා. ජෝ අයියාගේ දුව තමයි සබීතා. සබීතාත් එක්ක යාළු වෙන්න කොල්ලෙක් සනත් ගුණතිලක. ඊට පස්සේ එයා ද්විත්ව චරිතයක් කරන්නේ සනත් වෙනස් කරගෙන චරිතේ රැවුල් දමාගෙන එහෙම එනවා සංගීතය උගන්නන්න. ඉතින් එයාට ආදරේ අරයත් එක තරහයි අයියා. කොහොම හරි ඇවිල්ලා ජෝ අයියත් එක්ක කතා කර කර ඉන්නකොට රැවුල ගැලවිලා. සනත්ගේ රැවුල ගැලවිලා. මේ ජෝ අයියා හරි හරි කික මේ කරගෙන මේකට කාණ්ඩ දුවනවා. ඒ දැන් සනත් පැනලා දුවනවා. ඉතින් මටත් කියන ගහපිය කියලා. මම කරන වෙලේ කෝස්සක් අරගෙන යනවා ගහන්න. ගහන්න යනකොට සනත්ට ගහන්න කියලා හිටන් යන්නේ. සනත් නෙමෙයි ඉස්සරහට එන්නේ ජෝ අයියා. ජෝ අයියට ගහන්න අත කොස්ස උස්සනවා. ආයි පාත් දනවන්න එතනින් එතන එක ඒක ඉවරයි. ඒ වගේ තුන ගහන්න බෑනේ මට කොහොමද ජෝ අයියට සනත්ව ගහන්නත් ඊට පස්සේ සනත් එනකොට සනත්ව ගහන්න මට සනත්ව ගහන්නත් බැයි මමට. එහෙම මිනිස්සුන්ට එහෙම කොස්සෙන් ගහන එක මේ චිත්‍රපටයේ කියුණත් මට මම දැන් මේක චරිතේ මම ඉන්නවා නමුත් මට ගහන්න බෑ. ඒ වුණත් ඊට පස්සේ ගැහුවා ඒකට වැදෙන විදිහට මම ගැහුවා තේරුම් අරගෙන එන්නේ දෙයකුත් වුණා. ඔබ දුර්ගා චිත්‍රපටයේ රඟපෑවේ කළු චරිතයක්. අපි ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරමු. ඔව් ඒකේ මම මැඩම් කෙනෙක් ගීතා කුමාරසිංහට මේ කැත පුරුදු කරන වනචරී කියන්නේ හොඳ නැති ගෑන් ළමකට සුදුසු නැති දේවල් පුරුදු කරලා එයා ඒවට යොමු කරන එකනේ. ඒකෙදි නම් මට චිත්‍රපටි රිලීස් වුණාට පස්සේ හොඳටම බැනුම් අහන්න සිද්ධ වුණා. ඒ චිත්‍රපටි රිලීස් වුණාට පස්සේ කියන්නේ මේ ජරා වැඩ උගන්වනවා ජරා ගෑණි කියලා එහෙම මිනිස්සු මට බැන්නවන් ඒවා ඉතින් ගණන් ගත්තේ නැහැ.
ඒ චිත්‍රපටි රිලීස් වුණාට පස්සේ චිත්‍රපටි ඊට පස්සේ මේ ෂූට් කරන කාලෙදි මේ ගෑන්ට අන්තිමට පිස්සු හැදෙනවා මේ මැඩම්ට. එතකොට මම ඔන්නේ කොහෙද ලේන් එකක මම පිස්සු හැදිලා දුවනවා. දුවනකොට මට මිනිස්සු ගල් වලින් ගැහුවා. ඒ ඇත්තටම මේ පාරේ යන අය ගහන පිස්සෙක් කියලා එළවනවා මාව. ඌ ඒ වගේ දේවල් සිද්ධ වුණා. ඉතින් එතකොට ඒවත් ඉතින් මම හිතන්නේ මේ කට් කරලා තමයි මේ චිත්‍රපටි හදලා තිබුණේ. ගල් ගහනවා බනිනවා. ඒ කියන්නේ මම අර මැඩම් කියලා මිනිස්සු දන්නේ නැහනේ. ඒත් පිස්සෙක් නේ. ඒ පිස්සන්ට බයයිනේ මිනිස්සු. ඒක තමයි ඒ සිද්ධිය සිද්ධ වුණේ. ඒ රූගත කිරීම වෙලා රූ පෙන්නන වෙලාවේ තමයි මිනිස්සු බැන්නේ අර මැඩම්ට. අක්කගේ රංගන ශාස්ත්‍රයේදී කවුද හිටපු යහළු යෙහෙළියෝ? යහළු යෙහෙළු කියන්නේ ඉතින් ඒ කාලේ නම් ඇත්තටම මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, සබීතා, අපේ දුල්හානි මේ ඔයගොල්ලෝ තමයි මගේ යහළුවන්ට හිටියේ. ඇත්තටම ක්‍රෙඩිට් හරි හිතවත්ව හිටියා. අනිත් අය කතා බතා කරනවා එච්චර යාළුකමක් තිබුණේ නැහැ. අරගොල්ලොත් එක නම් ඉතින් බොහොම සුහදව හිටියා. ඒ අතර හොඳම යාළුවෙක් හිටියද? ඈ? ශේෂ්ත්‍රේ හොඳම යාළුවෙක් හිටියද? යෙහෙලියා? චිත්‍රපටි ලෝකේ නම් ගොඩාක්ම හොඳම යාළුව තමයි ඉතින් මාලනීල. හැම අදටත් මාලනීමට හරි ආදරේ. අක්ක කෙනෙකුට අම්මා කෙනෙකුට වගේ එයාගේ පවුලේ සියලු දෙනාම මට ආදරේ. අම්මලා තාත්තලා පාටන් ඒගොල්ලන් දැන් නැහැ. නැති වෙලා අක්කලා නංගිලා දැන් දමයන්ති වුණත් මට කිදු මාත්‍රයක් තියෙනවා. ඒයා තමයි ඒගොල්ලෝ තමයි ඉතින් හිටපු කට්ටිය. චන්ත්‍ර කළු ආරච්චිලා මාත්තේ චන්ත්‍ර කළු ආරච්චි ඉතා හිතවත්ව හිටියා. මියුරි සමරසිංහ ඉතා හිතවත්ව හිටියා. ඒ දෙන්නම දැන් නෑ මොනව කරන්නද. ඉතින් මම නම් ඉන්නවා තාම.